2020 දෙසැම්බර් 30 වෙනිදා සංස්ථාගත නීති අධ්‍යාපන සභාව විසින් අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කරනවා. මේ අතිවිශේෂ ගැසට් පත්‍රයේ යටතේ රීතීන් ගණනාවක් සංශෝධනය කිරීමක් වගේම නව රීතීන් ඇතුළත් කිරීමකුත් සිද්ධ වෙනවා. පාඨමාලා මාධ්‍යයට අදාළ නව රීතිය. මෙම අතිවිශේෂ ගැසට් පත්‍රයේ 28 වන රීතිය යටතේ සඳහන් වෙනවා පාඨමාලා මාධ්‍යයට අදාළ නව රීතීන් මොනවද කියලා. මෙහිදී ලෝකොලොජියේ ලෙක්චර්ස් ගත්තන් පස්සේ පාඨමාලාවන් ක්‍රියාත්මක වන්නේ ඉංග්‍රීසි මාධ්‍යයෙන්. ලෙක්චර්ස් තියෙන ඉංග්‍රීසි මාධ්‍යයෙන් දැන් තියෙන ක්‍රමවේදයට අනුවම තමයි. හැබැයි එන ප්‍රශ්නේ තමයි මේ අතිවිශේෂ ගැසට් පත්‍රයත් එක්ක ඉස්සරහට තියෙන එක්සෑම් ලියන්න ඕනේ ඉංග්‍රීසි මාධ්‍යයෙන්ද කියන එක. මේ 28 ආ රීතියේ දෙවන කාණ්ඩය යටතේ සඳහන් වෙනවා විභාග පිළිබඳ අනිවාර්ය මාධ්‍ය ඉංග්‍රීසි විය යුතු අතර එය පහත දැක්වෙන පරිදි හඳුන්වා දෙන්න ලැබිය යුතුයි කියලා. එතකොට යම් කාලයකින් පස්සේ විභාග ලිවීම සම්පූර්ණයෙන්ම ඉංග්‍රීසි මාධ්‍යයෙන් සිද්ධ වෙන්න ඕනේ. නමුත් මේක අදියර 3ක් යටතේ තමයි ක්‍රියාත්මක වන්නේ. 2021 වර්ෂයෙන් ආරම්භව පළමු වසර සඳහා සිසුන් ඉදිරිපත් වන විට අවම වශයෙන් විෂයන් 3කට ඉංග්‍රීසි මාධ්‍යයෙන් පිළිතුරු සැපිය යුතු වෙනවා. 2023 දී දෙවන වසර සඳහා විභාගයට මුහුණ දෙන සිසුන් අවම වශයෙන් විෂයන් 5කට ඉංග්‍රීසි මාධ්‍යයෙන් පිළිතුරු සැපිය යුතු වෙනවා. 2024 වර්ෂයෙන් ආරම්භව අවසන් වසරේ සිසුන් සියලු විෂයන් සඳහා ඉංග්‍රීසි මාධ්‍යයෙන් පිළිතුරු සැපිය යුතු වෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි පාඨමාලා මාධ්‍යයට සහ විභාගවලට අදාළ ඉංග්‍රීසි මාධ්‍යයෙන් පිළිතුරු ලිවීමට අදාළ කාරණාවන් සිද්ධ වෙනවා.